මේ ගම්පොළ මවුන්ට් ටෙම්පල් ජනපදයේ පදිංචිව සිටි 14 හැවිරිදි නිපුණි නුවන්තිකා බණ්ඩාර දැරියයි. පසුගිය 13 වැනිදා ඇයව ගම්පොළ අංගම්මන ප්‍රදේශයේ පිහිටි ඇගේ බාප්පාගේ නිවසට කැටුව ගොස් තිබුණේ බාප්පාගේ දියණියගේ හා මවගේ තනියට එහි නතර කිරීමේ අපේක්ෂාවෙන්. අම්මා තාත්තා කෙනෙක් දරුවෙක් හැදුව පමණින් අම්මා තාත්තා කෙනෙක් වෙන්නේ නැහැ. කුත් 19 වැනිදා නැවත සිය නිවසට රැගෙන වෙත් තිබුණා. ඉන්පසුව ඇය කීප වරක්ම වමනය කර තිබුව අතර ඇය නිවැසියන්ට පවසා තිබුණේ බාප්පා පහර දුන් බවයි. ඒ බාප්පාගේ දියණියගේ ප්‍රේම සම්බන්ධතාවක් ගැන තොරතුරු වසන් කළේ යයි පවසමින්. පසුව දැරිය රෝහල් ගත කිරීමට නිවැසියන් උත්සාහ කළද පියා ඊට ඉඩ දී නොමැති අතර එදින දහවල් දෙකට පමණ දැරිය නිවසේදීම මිය ගොස් තිබුණා. හනගාටුවෙන් හරි කියන්න තියෙන තමන්ගේ දරුවෙක්ගෙන අම්මකෙන්ට තාත්තකෙන්ට හොයලා බලන්න බැරි නම් ඒ දරුවට රැකවරණය සේනසල් ලබා දෙන්න බැරි නම් අනිවාර්යෙන් උපත් පාලකයක් භාවිත කරලා දරු සම්පතක් ලැබෙනක වළක්ව ගන්න මොකද නැත්තම් අහිංසක ජීවිතයකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා අම්මා තාත්තගේ තියෙන වැරදි නිසා. මම හිතනවා මේ කතා කරන මොහොත වෙද්දී ඔයාලත් මේ නිවුස් එක දකින්න ඇති. ඔයාලා සමාජ මාධ්‍යම නැත්නම් ලංකාවේ නිවුස් චැනල් වලින් මීඩියා චැනල් වලින් මම හිතනවා මේ නිවුස් එක දකින්න ඇති. මේක දැක්කම මට හිතෙනවා අනිවාර්යයෙන්ම මේකට වීඩියෝ එකක් කරන්න ඕනේ. මොකද මේ වගේ දේවල් එකක් දෙයක් නෙවෙයි ලංකාවේ සිද්ධ වුනේ. මෙතන ඔයාලා සාමාන්‍යයෙන් බාහිරින් දකින්න දේට වඩා අපි ඔය නිවුස් වලින් දැක්ක දේට වඩා ඊට වඩා බැලෑරුම් කාරණාවක් තියෙනවා සහ සමාජ මාධ්‍යයට ලංකාවේ මීඩියා වලට වසන් කරන විශේෂ දෙයක් තියෙනවා කියලා මට මේ නිවුස් එක දැක්ක ගමන්ම හිතුණා. දැන් මේ නිවුස් එක ගැන අවධානයෙන් බලපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් මම හිතනවා ඒ පුද්ගලට මට හිතෙච්ච දේ හිතෙන්නේ නැති මොකද අර කෙල්ල දවස් ගාණක් බාප්පලා ගෙදර ඉන්නවා වම්මනේ යනවා මේ වගේ සිද්ධිත් එක මට හිතුණා ඇත්තටම මෙතන ඊට වඩා දෙයක් වෙලා තියෙනවා කියලා. වාසනාවට ඒ කෙල්ලට ඒ වගේ දෙයකට මුහුණ දෙන්න සිදු නොවී තිබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මොකද මේ වගේ දෙයක අවසානයේ අපිට ප්‍රතිඵලයේ වශයෙන් වෛද්‍ය වාර්තාවලත් අපිට අහන්න දකින්න ලැබෙන්නේ දූෂණය කරලා ඝාතනය කිරීම සම්බන්ධවයි. විවිධක බලපු ගමන් මට නම් හිතුනේ තාත්තා කෙනෙක් දුවකට හෝ පුතෙකුට පහර දීම සාධාරණයි කියන්න පුළුවන්. සාධාරණයි කියන්න බෑ. නමුත් යම් ආකාරයකින් ඒ තාත්තානේ කුමක් හෝ වරදකට තමන්ගේ දීනට හෝ තමන්ගේ පුතට පහර දෙන්නේ තාත්තා. ඒක ප්‍රශ්නයක් නෑ කියලා හිතන්න පුළුවන්. නමුත් තාත්තගේ මල්ලි කෙනෙක් මේ විදිහට ඒ කියන්නේ දුවගේ බාප්පා කෙනෙක් මේ විදිහට කෙල්ලෙට පහර දීම එහෙම නැත්නම් අයියාගේ හෝ මල්ලිගේ දුවට පහර දීම අනුමත කරන්න බැරි දෙයක් සහ මම නම් මේ වගේ සිද්ධියක් දැකලා නැහැ. මොකද බාප්පා කෙනෙක් ඒ විදිහට පහර දීමට ලක් කරලා කෙල්ලෙක් මේ යන අවුරුදු 14ක පුංචි දරුවෙක් මේ යන ප්‍රථම අවස්ථාවදී හිතනවා මේ වගේ දෙයක් දැක්කට පස්සේ මීට කලින් වෙලා ඇති. නමුත් මෑත කාලයේදී මම දකින්න සමීපතම කාරණා තමයි මේ විදිහට මේ පහර කාලා මේ යන අවුරුදු 14ක පුංචි කෙල්ල බාප්පාගේ දුවගේ පෙම් පටලැවිල්ල ගැන පැහැදිලි කිරීමක් කරේ නැහැ කියලා ඒ දේ එලි කරේ නැහැ කියලා ඒ දේ බාප්පට කිව්වේ නැහැ කියලා තමයි බාප්පා මේ විදිහට මේ කෙල්ලට පහර දීලා තියෙන්නේ කියලා අපිට නිවුස් චැනල් වලින් දකින්න ලැබෙනවා. අපි දන්නේ නැහැ පවුල් වලිමුත් මේ දේ හංගනවද ඇත්තම කාරණාවද කියලා. කොහොම හරි ඉක්උත් 12 හෝ 13 වගේ දවස් වල මේ කෙල්ල බාප්පා එකෙදට යනවා. ඊට පස්සේ තමයි මේ විදිහට නැවත පැමිණෙන්නේ 19 වෙනිදා. ඉතින් මට හිතා ගන්න බැහැ මේ ගෙදර අම්මා තාත්තා මේ කෙල්ලගේ අම්මා තාත්තා මොන වගේ මිනිස්සුද කියලා. මොකද අර කෙල්ල බාප්පා ගෙදර උනත් එච්චර දවස් ගාණක් ඉද්දි ඇයි හොයලා බලන්නේ නැත්තේ සහ ඇයි එච්චර දවස් ගාණක් බාප්පා ගෙදර තියන්න හේතුව කියලාත් මට නම් හිතා ගන්න බැහැ. පැහැදිලි නැති අර ඔයාලට මතක ඇති බුද්ධිමත් දැරිය ඝාතනය මම මීට කලින් මාස දෙකකට කලින් වීඩියෝ එකක් ගෙනාවා. එතනදිත් ඒ අම්මා තාත්තා තමන්ගේ දියණිය ගිය දිහා ගැන හොයන්න පෙළඹිලා නැහැ. සතිය කිහිපයකට පස්සේ තමයි තමන්ගේ දුව ගිය තැන හොයන්න පටන් ගන්න සහ ඒ වෙද්දි දුවට වෙන්න ඕනි හැමදේම වෙලා දුව දූෂණය කරලා ඝාතනය කරලා අන්තිමේ මලකඳ තමයි ගෙදරට ආවේ. ඉතින් ඒ වගේ අවාසනාවන්ත රටක් මේක. අම්මා තාත්තා කෙනෙක් දරුවෙක් හැදුව පමණින් අම්මා තාත්තා කෙනෙක් වෙන්නේ නැහැ. මොකද අපි ඕන තරම් දැකලා තියෙනවා දරුව හදාගන්න අරන් උන් හොඳට හදාගන්න අම්මලා තාත්තලා එක් අතකින් බලන ගියාම වදපු අම්මට වඩා ජාතකල තාත්තට වඩා ඒ දරුව හදාගන්න අම්මා තාත්තා ගොඩක් වටිනවා කියලා මම විශ්වාස කරනවා මේ වෙන දේවල් දකිද්දි. නිකමට මේ සියලු කාරණා පැත්තකින් හිත බලන්න අර අවුරුදු 14 කෙල්ල මියන්න තරම් ඒ කෙල්ලට මොන ආකාරයෙන් ඒ බාප්පයි තාත්තයි පහර දෙන්නේ ඇද්ද? බාප්පා පහර දීලා තියෙන්නේ තමන්ගේ බාප්පගේ දුවගේ ආදර සම්බන්ධතාවය ගැන හෙලි කරේ නැහැ කියලා. ඊට පස්සේ තාත්තා පහර දීලා තියෙන්නේ මේ දුව බාප්පයෙන් ගුටි කාලා ගෙදර ඇවිල්ලා කිඳිරි ගගන අවස්ථාවකදී ඒ කිඳිරි ගන්න සද්දර තාත්තට නින්දයක් නැහැ කියලාලු තාත්තා දුවට පහර දීලා තියෙන හිතලා බලන්න මේ තාත්තා ඇත්තටම මොන වගේ තාත්තක නේද කියලා. මොනතරම් ආදරයක් තියෙන සෙනෙහසක් තියෙන තාත්තක ඉඳලා පොඩ්ඩක් හිතලා බලන්න තමන්ගේ දුවට පහර දීලා ඝාතනය කරන්න තරම් ඒකත් පහර කෑමට ලක් වෙලා ඒකත් තමන්ගේ මල්ලි එක කුසූපම් මල්ලිගේ අතින් තමන්ගේ දුවට පහර දීමකට ලක් වෙලා දුව කිඳිරි ගන්න අවස්ථාවේදී කිඳිරි ගන්න එක අහගෙන ඉන්න බෑ කියලා ඒක ප්‍රිය නැහැ ඒක තමන්ගේ නින්දට බාධා කරලා තමයි තාත්තා විතර දුවට පහර දෙන්නේ. ප්‍රධාන හේතුව වෙන්නේ මේ තාත්තා මේ වෙලාවෙත් බීමතින් ඉඳලා තියෙනවා. නමුත් බීමතින් හිටියේ පමණින් මේ තාත්තා ගොඩක් මත්පැන් පානය කළා නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ.
අර විදිහට යම්කිසි සිහියකින් ඉන්න අවස්ථාවේ තමන්ගේ දුවට පහර දෙන්න මේ තාත්තා කුරිරුණා මේ තාත්තා මහත්තිරිසම් පිළිකුලෙක් වුණා කියලා තමයි කියන්න තියෙන්නේ කනගාටුවෙන් හෝ කනගාටුවෙන් හරි කියන්න තියෙන්නේ තමන්ගේ දරුවෙක් ගැන අම්මා කෙනට තාත්තා කෙනට හොයලා බලන්න බැරි නම් ඒ දරුවට රැකවරණයක් සෙනෙහස ලබා දෙන්න බැරි නම් අනිවාර්යෙන් උපත් පාලකයා භාවිත කරලා දරු සම්පතක් ලැබෙන එක වළක්ව ගන්න මොකද නැත්නම් අහිංසක ජීවිතයකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා අම්මා තාත්තාගේ තියෙන වැරදි නිසා දන්නම් වාලි කවදාවත් දරුවෙක් හදන්න එපා මේක මම දන්නවා වැඩිටි පුජ්ජලෙන් බලනවා අවුරුදු 18 45 අතර ගොඩක් කට්ටිය මගේ වීඩියෝ බලනවා බලන පුංචි දෙනෙක් හරි මතක් කරන්න තියෙන්නේ මේ වීඩියෝ බලලා යම් කිසි දෙයක් හිතාගන්න තමන් අනාගත දරුවෙක් බිහි කරන්න ඉන්නව නම් එහෙම නැත්නම් දැන්ට තමන්ගේ යටතේ දරුවෙක් ඉන්නව නම් දරුව කිහිප දෙනෙක් තමන් බලා ගන්නව නම් තමන්ගේ දරුවෝ ඉන්නව නම් මතක් කරන්න තියෙන්නේ අම්මා තාත්තට ඒ තරුණ පරම්පරාවට මතක් කරන්න තියෙන්නේ දරුවෙක් හදනවා නම් හදන්නම් වල හදන්න එපා මොකද තමන්ගේ ආතල්ලයකට ඇඟි කැහිල්ලකට දරුවෙක් හැදුවට අනාගතයේදී මේ වගේ ඉරණමකටපත් වෙලා වෙන කොහෙවත් යනකින් ගුටි කාලා තමයි තමන්ගේ දරුවට මේ යන්න සිද්ධ වෙන්නේ ඒ ඉරණම අත් කරගන්න එපා මේ ලංකාවේ මේ වෙච්ච පළණි ඝාතනය නෙවෙයි අපි ඕනි තරම් දැකලා තියෙන අර පහුගිය කාලේ තුල දරුවා පාඩම් කරන්න කියලා තාත්තා කුසු මිටකින් ගහනවා කොල්ලට ඉතින් ඒ ගහන්නේ සමහරවිට දරුවා හදාගන්න බලාපොරොත්තු වෙන්න ඇති නමුත් ඒ දරුවත් එතනදී මේ යනවා අන්තිමේදී තමන්ගේ දරුවත් නැහැ තමන්ට මේ ලෝකේ යහපතින් ජීවත් වෙන්නත් නැහැ තමන්ගේ දරුවා ගැන නිතරම කියලා මෙතනදිත් මේ කාරණේදී බාප්පගේ පහර කැමෙන ලක්වැසි දරුවා අවුරුදු 14ක පුංචි කෙල්ල අවාසනාවන්ත විදියට තමන්ගේ තාත්තගෙමුත් ගුටි කාලා මේ ලෝකෙ සමුගන්න තත්ත්වෙපත් වෙනවා. ඉතින් මෙතනදී අපි ඇත්තම දන්නේ අපිට හරියටම කියන්න බෑ බාප්පති මොන වගේ දෙයක් මේ කෙල්ලට වුණාද කියලා. මොකද මේ කෙල්ල මැරෙන්න පැය කිහිපෙර කලින් වමනේ දාලා තියෙනවා. මේ වෙලාවේදී හොස්පිටල් ගෙනියන්න ඕන කියලා ගෙදර ඉඳන් කියද්දි තාත්තා හොස්පිටල් තරහ යන දිලා නැහැ. හිතලා බලන්න මේ තාත්තා මොන වගේ තාත්තා කෙනෙක්ද කියලා. අපි ඕනි තරම් දැකලා තියෙන මේ වගේ පියවරු. නමුත් මේ විදිහට පහත් අත්තරට ඉච්ච තමන්ගේ දියට පහර දීලා ඝාතනය කරන්න තරම් පහත් අත්තරට ඉච්ච තමන්ගේ දියණිය පහර කැමර ලක් වෙලා කෙඳිරි ගන්න අවස්ථාවේදී ඒක අහන් ඉන්න බැරි තාත්තා කෙනෙක් අපි මේ දැක්කමයි සංවේගයකට කාරණාවක් ලංකාවේ මේ වගේ දේවල් වෙනවා කියලා අහන්න දකින්න ලැබෙද්දි. ඉතින් ලොකු දෙයක් කතාන්න බලාපොරොත්තු වෙන්නේ channel එක subscribe කරන්න. පහලින් comment එකක් දාන්න like කරන්න මේ video share කරන්න තවගේ බලන්න. වෙන දකින් ආදරේ මතක් කරන්න තියෙන්නේ මේ වගේ දේවල් අනාගතේ මේ ලංකාවේ වෙනක වලක්ව ගන්න නම් අනිවාර්යයෙන්ම අපිට පුළුවන් ආකාරයෙන් අපි මේ කතා කරන විදිහ වලට පුළුවන් කතා කරලා මේ සමාජ මාධ්‍ය හරහා මේ වගේ දේවල් ප්‍රචලිත කරලා ලංකාවේ මේ වගේ දේවල් වෙනක වලක්ව ගන්න යම්කිසි පියවරක් ගන්න. ඉතින් එහෙනම් අද මේ video එකම තාවකාලික සමු ගන්නවා. වෙන දකින් ආදරේ මතක් කරන්න channel එක subscribe කරන්න. මම කතා කරන සමාජ අසාධාරණ සහ ආර්ථික සමාජ දේශපාලන සිද්ධි ගැන. ඉතින් තවත් අලුත් ආර්ථික සමාජ දේශපාලන වීඩියෝ ගිහමතුරු මේ විරු සමගාමීව සුබ දවසක්.